වේවා දැන් වේවා මාළු දිහා බල්ල වෙන්න පුළුවන් කුරුල්ලෙක් දිහා බල්ල වෙන්න පුළුවන් උඹලාගේ හිත සතුට වෙච්ච නැති වෙලාවක් තියෙනවා නා අතුස බල්ල බල්ල සතුට නොවිච්ච එකෙක් ඉන්නවනා ඉන්නවද මේකෙන් මෙතන ඉන්න බෑ පුතා මමයි කියන්නේ මම දෙයක් කියනවා ඒක තමයි පරම සත්‍ය ඉන්නවනා අතුස බල්ල ඉන්නවද බා ඕන මේකේ වෙන සතුට විරුද්ධ උනත් එක සතේකට හරි අල්මක් කරලා නැද්ද උඹලා ජීවිත ගමනේ අද වෙනකොට තියෙන. එතකොට උඹලා ගලපල පල්ලා උඹලා දන්නේ නැහැ පුතා උඹලට මතකෙට යන්න බෑ. මතකෙට ගිහිල්ලා උඹලා නැගිට්ටොත් පුතා උඹලට මතක් වෙනවා මෙන්න මේ මේක. උඹලාගේ පන්න කන්දක් ඔළුවේ මොනවා හරි බර පීඩනයක් ඉස්කෝල යන කාලේ පොතට යට වෙච්ච පන්න වෙන්න පුළුවන්. ඒ මොනවා හරි තියෙන වෙලාවක අර සතා දීපාව බලපු සැනින් උඹලාගේ හොිතේ ගින්දර නැති වෙලා තියෙනවා පුතා. උඹලා අවබෝධයෙන් දැකබල තමන් තුලින් දැකබල හැමදේම පුතා. අනුන්ගෙන් නෙමෙයි මං කියනකොත් බලන් දෙපා තමන් තුලින් දැකපල්ලා තමන්ගේ මනස අවදි කරගනින්නලා ඈ හිතන්ද කල්පනා කරලා ගනින්නලා කියලා මං කෑගගා කියලා තියෙනවා අපි හිතන්න ඕන කල්පනා කරන්න ඕන පුතා අපි මේ මහා ගිනි කන්දක් ගැනම නේද කල්පනා කරගෙන හිතේ ද ආවේ ඕක නෙමෙයි පුතා අවිල් ලෙඩ වලට හේතු වුණ ඕකයි උඹලා කැමති නම් මින් යාට මෙන්න මේ දේ ගන්න පුළුවන් මං දන්නවා ඔබ දැන් ගන්නවා කියලා එතනට මං හොඳට දන්නවා ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් කට්ටිය මේක උඹලා අකමැත්තෙන් වුණත් උඹලාට මේක ගන්න වෙනවාමයි ඒක තමයි මගේ ඉන්නම කතා කරන්නවත් හිතෙනවා ඕන්නේ දැන් නවතිමු නේද ඒ ටික මෙන්න මේ මාමු අපි මං ආනවා එතකොට උඹලගේ හිත සතුටු වුණා නම් අර සතා දීපාව දිහා බලලා උනාද නැද්ද උනා එතකොට උඹලගේ පොඩි උන් උඹලා සතෙක් පෙන්නලා මාළුවෙක් හරි පෙන්නලා කොහේ හරි ගිහිල්ලා සතා පෙන්නලා හරි උඹලගේ හිතේ බරක් තිබ්බදේ මොහොතේ හොඳට කල්පනා කරපල්ලා එහෙනම් අම්මේ තාත්තේ උඹලා අද වෙනකොට මස් මාළු හැම මගුලම් බඩට දාගන්නවා නේද උඹලා කල්පනා කරලා බලපල්ලා අම්මගේ බඩේදී උඹලා කොතනින්ද අම්මා මේ පුතේ උඹලා තහඬ නැති වෙන්න පුළුවන් නෑ මමයි හොයාගත්තේ පුතා අම්මගේ බඩේදී උඹලා සම්බන්ධ වුණේ කොතනින්ද අම්මගේ බඩේදී සම්බන්ධ වුණේ කොතනින්ද උඹලා පෙකනේ කියන්නේ මොකද්ද දැන් බුරියනේ මං වැඩි කතාව ලොකුවට ගෙනියන්න නැතුව ටිකෙන් කෙටින් කෙටි කියන්නම් උඹලා අවබෝධයෙන් දැකපල්ලා අම්මේ තාත්තේ උඹලා දැකලා තියෙනවා මේ රූප වලින් හරි දැකලා තියෙනවා නේද අම්මගේ බඩේදී කොතනින්ද උඹලා සම්බන්ධ වෙන්නේ බුරියෙන් එහෙනම් දැන් හොතට හොයලා බලපල්ලා උඹලගේ බුරිය හරියේ උස්නේ වැඩින්ද නෙමෙයිද බබාලා හම්බෙන්නේ නැහැ කියලා දොස්තරලා කියන්නේ නැද්ද කවුරුවත් කියලා නැද්ද උඹලට එහෙම එක උස්නේ වැඩින්ද තමයි උඹලගේ ওই බඩය එහෙනම් පිරිමි ටික අහගනින්නත් ඔපේ ලිංගික ශක්තිය පවා අඩු වෙලා තියෙන්නේ තොපි කොච්චර සෙල්ලම් දැම්මත් වැඩක් නෑ පුතා මං ඔක්කොම හොයලා දැකලා ඉවරයි ඈ තොපිට පණ නෑ එහෙම කියත් අපිට ඉන්න බැරුව ඇති ඕක නෙමෙයි බෝලා මේකේ තියෙන මහා ගැඹුරු දෙයක් මට ඒව කතා කරලා තොපිට පේන්නේ වෙනස් දෙයක් ඒක දින්ද තමයි මම මෙච්චර කලව හංගගෙන හිටියේ කතා කරගන්න බෑ මට ඈ මෙතන කතා කරද්දි මාත් පොඩි පොඩි දේවල් වලින් තමයි තොපි එක මෙච්චර කල් කතා කරේ තදින් කතා කරන්න බෑ